සුබ දවසක් ඔබ සියලු දෙනාට. අදත් සුපුරුදු පරිදි අමරණා මෙඩ් සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා චැනල් එකේ මම ඔබ හමුවන්නේ. අද කතා කරන්න හිතුව තවත් එක්තරා රෝග ලක්ෂණයක් සම්බන්ධව ඉස්සෙල්ලම. මොකද මේක කතා කරන්න හිතුවේ මෙවැනි අවස්ථා උදා වෙනවා. විශේෂයෙන්ම ගෙවල් වල රෝගීන් ඉන්නකොට රෝගීන් නැතත් නිරෝගී පුද්ගලයින්ට ගර්භණී මවවරුන්ට මෙම தත්ත්වය උදා වෙන්න පුළුවන්. ඒ උදා වුණාම ගෙදර උදවිය බොහොම කලබලයටපත් වෙනවා. රෝගියා කලබලයටපත් වෙනවා. ඉතින් එම රෝග ලක්ෂණය මොකක්ද? මේ ලේ වමනය දැමීම. අපි හිතමු කවුරුන එකපාරට දැම්ම ලේ වමනය. බොහොම කලබලයටපත් වෙන කාරණාවක්. මොකද කවුරුත් දන්නවා එවැනි දෙයක් වුණොත් හොඳකට නෙමෙයි මේක සිද්ධ වෙන්නේ කියලා. මොකක් හරි දෙයක් පැහැදිලිවම තියෙනවා බොහෝදුරට බරපතල දෙයක් තියෙන්න පුළුවන් කියන එක තමයි කාගෙත් ඔළුවට යන්නේ වෛද්‍යවරුන්ටත් එහෙම තමයි මේ ලේ වමනය දැමීම අපි ඉංග්‍රීසියෙන් කියන්නේ හිමටෙමෙසිස් කියලා හිමටෙමෙසිස් ඒ විදිහට තමයි දක්වන්නේ ඉතින් කොහොමද ලේ වමනය යන්නේ වමනය යන්නේ බඩේ තියෙන දෙයක් නේ වමනට එන්නේ බඩ කියලා කියන්නේ අපි සාමාන්‍ය විහාර කිව්වට ආමාශය තුල තියෙන දෙයක් තමයි මේ වමනේ විදිහට එන්නේ එතකොට කවුරු හරි කෙනෙක් වමනය දානවා නම් අපි ඒක නිරීක්ෂණය කරනවා මොන විදිහටද තියෙන්නේ කියලා. කවුරුත් දන්නවා මේ බඩේ මේ අපි උනහින් වගේ දෙයක් රෝගයක් හැදුණොත් වමනේ දාන්න පුළුවන්. අන්න එවැනි වෙලාවට බොහෝ දුරට අපි දකින්නේ එක්ක කෑම එක්ක බෙහෙත් එක්ක ලොකු දෙයක් නැහැ නිකන් සෙම් ගතියක් පමණයි. එහෙම නැත්නම් කහපාට දාන්න පුළුවන්. කහපාට එන්නේ මොකද දුරට පිත වමනේ යනවා. හැබැයි ලේ වමනේ එක ඊට වැඩිය වෙනස්. දැන් බඩට ලේ ආවේ කොහෙන්ද කියන එකයි වැදගත් වෙන්නේ. දැන් බඩට ආය කියන අවශ්‍ය තුලට ලේ එන්නේ කොහෙන්ද? ඒකට හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි මේ උගුරේ තියෙන ප්‍රශ්න. උගුරේ මොන හරි දෝෂයක් තිබුණොත් එහෙම නැත්නම් හුස්ම ගන්න මාර්ගයේ උඩ කොටසේ ප්‍රශ්නයක් තිබුණොත් මූණ දෙපැත්තේ තියෙන අපි කියන කෝටරක සයිනසස් වල ප්‍රශ්නයක් තිබුණොත් මේ බඩට ලේ එන්න පුළුවන්. ඒ ප්‍රශ්න මොනවද බොහෝ දුරට තුවාලයක් වගේ දෙයක් නැත්නම් පිළිකාවක් වගේ දෙයක් අන්න ඒ වගේ දෙයක් තිබ්බොත් තමයි එහෙම නැත්නම් කල්ගත වෙච්ච මේ සයිනසයිටිස් කියන රෝගී තත්ත්ව නිසා අන්න එතකොට ලේ යන්න පුළුවන් බඩට ඒ වගේම සමහර විට මේ උගුරේ තියෙන පිළිකාමේ තත්ත්වයන් නිසා ඒ තැන්වලින් තුවාල වෙලා ලේ යන්න පුළුවන් බඩට ඒ වගේම තමයි හදිසි අනතුරක් සිද්ධ වුණොත් විශේෂයෙන්ම මූණට එහෙම නැත්තම් වෙල්ල පුකුර ආශ්‍රිතව අන්න එතකොටත් බඩට ලේ බහින්න පුළුවන්. එතකොට බඩට ලේ බැස්සොත් හුඟක් වෙලාවට වෙන්නේ මොකක්ද මේ ලේ බඩට ආවොත් ඒක වොමිට් කරන්න. ඒ කියන්නේ එළියට දාන්න තමයි ගොඩක් වෙලාවට බඩ උත්සාහ කරන්නේ. අන්න එතකොට තමයි අපිට ලේ එළියට එනෝ පේන්නේ. එතකොට ලේ වමනේ දානකොට අපිට මේ පැහැය අනුව අපිට තීරණය කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි මේ තද රතු පැහැයට හොඳ දෙලිසෙන් රතු පැහැයට වමනේ දැම්මොත් ලේ වමනේ දැම්මොත් අපි දන්නවා මේ මේක ඒ වෙලාවෙම වෙච්ච එකක් කල්ගත වෙච්ච එකක් නොවේ කියන එක. සමහර වෙලාවල් තියෙනවා මේ ලේ වමනේ දානකොට අව පැහැයට කළු පාටයි මෙරුන් කලර් එකක් වගේ දම් පැහැට උරුයි. එහෙම නැත්නම් කෝපි කුඩු වගේ. ගොඩක් අය අපිට ඇවිල්ලා කියන්නේ ඩොක්ටර් මේ කෝපි කුඩු වගේ වමනේ දැම්මා කියලා. කෝපි කුඩු වගේ වමන යනවනම් අපි දන්නවා මේ හුඟක් වෙලාවට මේ ලේ ගතිය බඩේ තිබිලා තමයි මේ යන්නේ. හැබැයි සමහර රෝගීන් අපිට ඇවිල්ලා කියනවා ඩොක්ටර් මෙයා කෝපි ටිකකුත් බිව්වා කියලා. එහෙමත් කියනවා අර රෝගියා සමහර වෙලාවට ඒ වෙච්ච දේ හිත සනස ගන්න තමන්ම හිතනවා මේ කෝපි ටිකක් බිව්වා හින්දා දැන් මේ මොකක් හරි ප්‍රශ්නයක් කෝපි තමයි මේ පාට කියලා. හැබැයි හිතයට බයයි. එහෙම තියෙනවා. ඉතින් බඩේ යම්කිසි වෙලාවක් ලේ රැඳිලා තිබුණොත් ආමාශය තුල අපි දන්නවා ආමාශයේ තියෙන ඇසිඩ් ගතියක්. මේ ඇසිඩ් එක ලේ මිශ්‍ර වුණාම කළු පාට වෙනවා. එතකොට කවුරු හරි කළු පාට වමනේ දානවා නම් වෛද්‍යවරයෙක් තීරණය කරනවා මේ ලේ එවලෙම බඩට ආපුවන්න ඕයි. ටිකක් වෙලා තිබිලා ඇසිඩ් එක මිශ්‍ර වෙලා ටිකක් වෙලා තිබිලා තමයි මේ වමනේ යන්නේ. එතකොට මම මුලින් සඳහන් කරපු හේතු වලට අමතරව තවත් ලේ වමනේ යන්න පුළුවන් හේතු කීපයක් තියෙනවා. එකක් තමයි මේ සිරෝසිස් කියන රෝගී තත්ත්වයේ තිබුණොත් පුද්ගලයෙකුට මේ අක්මාවේ තියෙන නහර බ්ලොක් එකක් කියනවා. අක්මාවයි ප්ලිහයවයි අතර තියෙන ඒ රුධිරය ගෙනියන නහර වල අවහිරතාවයක් ඇති වෙලා
අක්මවහරහ යන ලේනහර බ්ලොක් වුණාට පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ මනහර සම්බන්ධයි අපේ මේ ගලනාලය වටේ විශේෂයෙන්ම ආමාශයේ උඩින් තියෙන කොටස හා ආමාශයේ සම්බන්ධ වෙන කොටස අන්නේ කොටසින් තියෙන නහර ඉදිමෙන්න පටන් ගන්නවා. ඉදිමෙන්න පටන් අරගෙන අන්න තුවාල වෙලා පිපිරිලා ලේ බහිනව බඩට. එතකොට සිරෝසිස් කියන රෝගී තත්ත්වය බොහොම දරුණු විදිහට තියෙනවනේ. ගොඩක් අයට වෙන්න පුළුවන් දෙයක් තමයි මේ ලේවමනේ යන්නේ. ඒ ලේවමනේ යන්නේ liver එකෙන් නහර බ්ලොක් වීම නිසා මම දැන් කලින් සඳහන් කරපු තත්ත්වය ඇතිවීම. අප හිතමු දැන් එවැනි රෝගියෙක් ඉන්නවනම් අර නහරය පුපුරලා ඇතුළට ලේ බඩට බහිනවනම් එවැනි අවස්ථාවක ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු අවස්ථාවක්. නැත්තම් රුධිරය බඩට බහිනව අර තුවාලේ තියනකන් ලේ බහිනව. එතකොට රෝගියාගේ ලේ ප්‍රමාණය අඩු වෙලා යන්නේ රෝගියා අපි කියනවා මේ ෂොක් එකකට යනවා. රෝගියා සිහින තත්ත්වයටපත් වෙන්න පුළුවන්. එවැනි කෙනෙකුට ඉක්මනට උදේ ලබා දෙන්න ඕනේ. එහෙම නැත්නම් සේලයින් ලබා දෙන්න ඕනේ. දෙකම ලබා දෙන්න ඉක්මනින් ප්‍රතිකාර කරන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි තවත් සමහර අවස්ථා තියෙනවා මේ ලේ වමන යන විශේෂයෙන්ම ආමාශය තුළ ඇති වෙන පිළිකා වර්ග. ආමාශයේ තියෙන පිළිකාවක් නිසා ඒ පිළිකාව කියන්නේ බොහොම මේ ශක්තිමත් සෛල නෙමෙයි. ඒවයින් ඒව ඉක්මනට කැඩෙන්න බින්දෙන්න පුළුවන්. ඒවයින් ලේ ගැලීමක් ඇති වෙන්න පුළුවන්. ඇති වෙලා මොකද්ද සිද්ධ වෙන්නේ? අන්න ලේ වමනය ඇති වෙනවා. එතකොට අපිට තද රතු පාට දකින්නත් පුළුවන්, කළු පැහැට දකින්නත් පුළුවන්. ඒ වගේම තමයි අපි කලින් විස්තර කරලා තියෙන අපේ වීඩියෝස් වල මේ ආමාශය තුළ ඇති වෙන තුවාල අපි කියනවා ගැස්ට්‍රික් අල්සර්ස් කියලා. මේ අල්සර් එක ආමාශය තුළ තියෙන තුවාලයක තියෙන ලේනහරයක් ඩැමේජ් වුණොත් ඒක ඉබේ වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ දැකලා තියෙනවා මේ කකුල් වල ලේනහර ඉබේම පිපිරිලා තුවාල තියෙන ලේ ගලන්න ගන්න ලේ විදින සමහර අවස්ථාවලට අන්න ඒ වගේ බඩ තුලත් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට බඩට ලේ බහින්න පුළුවන්. එතකොට ගොඩක් ලේ ගතිය આવොත් මේක වමනේ විදිහට එළියට දාන්න පුළුවන්. ඒ ගැස්ට්‍රික් අල්සර් එකක් තිබ්බොත්. ඒ වගේම මේ අල්සර් එකක් තුවාලයක් ආමාශය තිබ්බොත් ඒක හීල් වෙලා බඩ ඇතුළට ලේ බහින්නත් පුළුවන්. ඒකිනම් පර්ෆොරේෂන් එකක් කියලා. ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් කලාතුරකින්. ඉතින් දැන් මෙවැනි අවස්ථා රාශියක් තියෙනවා. ඒ වගේම මේ ඇල්කොහොල් භාවිතය කාලයක් සිද්ධ කරොත් අපි කියන ක්‍රොනික් ඇල්කොහොලිසම් කියන තත්ත්වයේ තිබ්බොත් මේ ඇල්කොහොල් නිරතුරුව ගැනීම නිසා බඩේ ආමාශය තුවාල ඇති වෙන්න පුළුවන්. ආමාශය ප්‍රදාහයක් අපි කියන ඉන්ෆ්ලමේෂන් එකක් කියන එකක් ඇති වෙන්න පුළුවන්. ඒ මේ ඇති වෙලත් ලේ ගැලීම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ආමාශය තුළ තවත් සිද්ධ වෙන්න පුළුවන් පිළිකාමය නොවන තත්ත්වයන් තියෙනවා. එකක් තමයි මේ ආමාශය තුළ ඇති වෙන පොලිප්ස් කියලා. ආමාශය තුළ මස්දළු වගේ ඇති වෙන්න පුළුවන්. ආමාශය තුළ ඇති වෙන පොලිප් එකක් මස්දල්ලක් අන්න එතනින් ලේ ගැලීමක් සිද්ධ වෙන්න පුළුවන්. අන්න එතකොටත් ලේ වමනේ ඇති වෙන තත්ත්වයක් එන්න පුළුවන්. ඉතින් මෙතන පටලවා ගන්න හොඳ නැහැ. සමහර රෝග තත්ත්ව තියෙනවා මේ කැස්සත් එක්ක ලේ යනවා. ඒක මේ හිමටමිසිස් කියන තත්ත්වේ නොවේ. ඒකට අපි කියන්නේ හිමොප්ටිසිස් කියලා. කැස්ස එක්ක ලේ යන එක. ඒක මේ ක්ෂය රෝගය වගේ රෝග තත්ත්වවලදී වෙන්නේ. අපි ඒක වෙනම විස්තර කරනවා වෙනත් වීඩියෝ එකක. දැන් කතා කරන්නේ ලේ වමනය හිමටමිසිස් කියන තත්ත්වය. ඉතින් දැන් ඕගලන්ට පැහැදිලි ලේ වමනය සිද්ධ කළොත් අපි ඒකට හේතුව හොයන්න ඕනේ. හේතුව හොයලා හේතුවට බෙහෙත් කරන්න ඕනේ. ඒක ඉතාම අත්‍යවශ්‍යයි. ඉතින් මෙතෙන්දී ඉතාම වැදගත් පරීක්ෂණය තමයි අපිට ඉස්සෙල්ලාම කරලා බලන්න පුළුවන් මේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කියන පරීක්ෂණය. බඩ ස්කෑන් කරලා බලන්න පුළුවන්. ගොඩක් ලොකු දෙයක් අල්ලගන්න බැරි වෙන්න පුළුවන් මේ පරීක්ෂණය මගින්. ඉතා වැදගත් පරීක්ෂණය තමයි මේ ඉන්ඩොස්කෝපි, අපජිය ඉන්ඩොස්කෝපි කියලා බඩ තුළට ආමාශය තුළට කැමරාවක් දාලා බලන පරීක්ෂණය. ඒක තමයි ගොඩක්ම සාර්ථක නිවැරදි පරීක්ෂණය වෙන්නේ. සමහර අවස්ථා තියෙනවා අපිට සීටී ස්කෑන් එකක් වගේ ස්කෑන් වලටත් යන්න වෙන අවස්ථා. මොකද ආමාශයට යටින් සමහරවිට මේ අග්නාශය ආසන්න තියෙන ප්‍රශ්නවලදී මේවා වෙන්න පුළුවන්. ආමාශය සහ අග්නාශය අතරේ සම්බන්ධතා ඇති වෙන්න පුළුවන් සමහර විට. අපි කියන ෆිස්ටියුලාස් කියලා මේ වගේ දේවල් නිසාත් ඔයගේ ප්‍රශ්න එන්න පුළුවන් කලාතුරකින්. අන්න එතකොට සීටී ස්කෑන් වගේ දේවල් අවශ්‍ය වෙනවා. ඒ වගේම සීටී එකක් අවශ්‍ය වෙනවා ආමාශය තුළ පිළිකාවක් පැතිරීමක් තියෙනවනේ. ඒක පිටතට පැතිරලාද කියලා බලන්නත් වැදගත් වෙනවා. ඉතින් අපි හිතමු මම කලින් සඳහන් කරපු අර ගලනාලේ පහළ කොටසේ රුධිර නාල විස්තරණය වෙලා ලේ ගැලීමක් සිද්ධ වෙනවනම් මේ එන්ඩොස්කෝපි පරීක්ෂණය කරන ගමන්ම එමේ එන්ඩොස්කෝප් එකෙන්ම කරන්න පුළුවන් ඒ ලේ ගලන තැන් බ්ලොක් කරන්න පුළුවන්.
ඉතින් අපි කියනවා බෑන්ඩින් කියලා බෑන්ඩ්ස් දාන්න පුළුවන් ක්ලික් කරන්න පුළුවන් ඒ වෙනිතම් බ්ලොක් කරන්න පුළුවන් හැබැයි මතක තියා ගන්න ඕනේ සිරෝසිස් උග්‍ර තත්වයක තියෙනවනම් ඒක කරන්නේ තාවකාලිකයි අපිට ඒව වහන්න පුළුවන් නමුත් රෝගේ ඉවරයක් වෙන්නේ අර රුධිර විස්තරණය වෙච්ච රුධිර නාලේ විදිහටම තියෙනවා නැවත තැනක් පුපුරලා ලේ යන්න පුළුවන් ඉතින් මේක සංකීර්ණයත වශයෙන්ම මේක කෙලවරට යන හේතු තත්වයක්. ඒ වගේම මම කලින් සඳහන් කළා ගර්භණී භාවයේදී විශේෂයෙන්ම මේ ලේ වමනේ යන්න පුළුවන්. ගර්භණී භාවයේදී කොහොමද ලේ වමනේ යන්නේ? මේ ගර්භණී මවක් ගර්භණී වුණාම මුල් මාස කීපය තුළ වමනේ ඇති වෙන්න පුළුවන්. මේක අධික ලෙස ඇති වුණොත් බඩේ තුවාල ඇති වෙලා අන්න එතකොට ලේ වමනයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක භාවිතු තත්වයක් නොවේ යත්ත වශයෙන්. එවැනි අවස්ථාවකට අපි විශේෂයෙන්ම ගර්භණී මව ඒකට පැහැදිලි කරලා දීලා රෝගී තත්ත්වය අවසන්සුන් කරන්න පුළුවන්. ඉතා කලාතුරකින් අවස්ථා තියෙනවා ලේ වමනේ ඇති වෙච්ච කිසිම හේතුවක් හොයාගන්න බැරි වෙන අවස්ථා. එහෙමත් තිබිලා තියෙනවා. ඉතාම කලාතුරකින් මේ සයිකලොජිකල් ප්‍රශ්න නිසා සමහර විට එවැනි දෙයක් වෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. කිසිම හේතුවක් නැතුව. සමහරට බ්ලීඩින් පොයින්ට් එක සමහරට ඉතා සියුම් කේශ නාලිකාවක් වගේ වෙන්න පුළුවන් සමහරට ඉබේම සුව වෙලා යන්නත් පුළුවන් එවැනි දේවලුත් සිද්ධ වෙන්න පුළුවන් ඒ වගේම මට මුලින් සඳහන් කරන්න බැරි වුණා මේ හීමොෆීලියා කියන රෝගී තත්ත්වයේ තිබුණොත් අපි දන්නවා රුධිරයේ ලේ කැටි ගැසීමේ ප්‍රශ්නයක් හීමොෆීලියා ලේ නවත්තන්න බැතුවලයක් අන්න එවැනි රෝගීන්ගේ ලේ වමනේ ඇති වෙන්න පුළුවන් ඒ වගේම ඩෙංගු රෝගය නිසා ප්ලේට්ලට් රුධිර පට්ටිකා බැස්සොත් සිද්ධ වෙන්න පුළුවන් ඒ වගේම අර වෝෆරින් කියන ඖෂධය රුධිර කැට ගැසීම අඩු කරන ඖෂධ භාවිතා කරන උදවිය අධික මාත්‍රාවල් ගත්තොත් අන්න එතකොටත් මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන් ඖෂධ නිසා ඇති වෙන්න පුළුවන් ඖෂධ නිසා බඩේ තුවාල ඇති වෙලා එන්නත් පුළුවන් එවැනි අවස්ථා කීපයක්ම තියෙනවා ඉතින් ඒක කිරණ මැල්ල බලන්න පුළුවන් මෙවැනි අවස්ථාවකුත් ගත වුණොත් ඉතින් මේ ලේ වමනේ යෑම අපි කියනවා ඇලර්මින් සිම්ටම් එකක් මේක සෙවිය යුතු කලබල යුතු තත්ත්වයක් එම කරලා මොකද්ද හේතුව කියලා හොයාගන්න ඕනේ. ඉතින් අදත් මම සමගන්නව අමරණ මෙඩ්සර්ව් සුවිශේෂ වෛද්‍ය විද්‍යා channel එකේ. අපි නැවත මුණ ගැසුමු අලුත් දෙයක් සමග. සුබ දවසක් ඔබ සිරු දෙනා.